නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දසංගේහි සමන්නාගතු අරහති උච්චති තී පින්වත්නි අරහං කියන්නේ මොන කාරණයක් නිසාද කියන එකයි අද ධර්ම දේශනාවෙහි විග්‍රහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි කලින් ධර්ම දේශනාවේදී භගවතු කියන්නේ මොන කාරණයක් නිසාද කියලා වටහලා දුන්නා. නැවත මෙනෙහි කිරීමක් කියනවා නම් රාග, ద్వේෂ, මෝහ භග්න කළා, විනාශ කළා දාලා සියලුම ආශ්‍රව ධර්මයන්ගෙන් මිදලා පාපක ධර්මයන්ගෙන් දුර වූ නිසා අරහං කියලා කියනවා. දැන් අරහං ගුණය විග්‍රහ කරන ගාථා පාඨයක් තමයි මේ සූත්‍ර පාඨයක් තමයි මම මාතෘකාවට තැබුවේ. දසංගේහි සමන්නාගතෝ අරහති උච්චති. අංග 10කින් යුක්ත නිසා අරහං කියලා කියනවා. මොනවාද මේ අංග 10? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සම්මා විමුක්ති, විමුක්ති ඥාන දර්ශන කියන මෙන්න මේ 10යි. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල, සමාධි, පඤ්ඤා කියන කොටස් තුනට සංග්‍රහ වෙනවා. සීල, සමාධි, පඤ්ඤා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන. සම්මා විමුක්ති, විමුක්ති ඥාන දර්ශන. අර අංග 10ම ආයි 5කට ගුණ කරා. ගුණ කළා කියනවා මෙන්න මේ අංග 5න් යුක්ත කෙනෙකුට යමෙක් යම් උපහාරයක් යම් පූජාවක් කරනවද යම් ගෞරවමානනාදියක් කරනවද ඒ මහත්ඵලයි මහනිසංසයි. දැන් බුදුරජාණන් වහන්සේ උරුවෙලාවේ වාසය කරන අවස්ථාවේදී බුදු වෙලා 5 වෙනි සතියේ බුදුරජාණන් වහන්සේ කියනවා මම විමසලා බැලුවා මම කාටද ගෞරව උපහාර කරමින් වාසය කරන්නේ. යමෙකුට ගෞරවයක් උපහාරයක් කරමින් වාසය නොකරනවා නම් ඒක දුකක් එක විදිහකින්. කාටද මං ගෞරව උපහාර දක්වන්නේ කියලා. එතකොට මම විමසුවාය මොකද ගෞරවයක් උපහාරයක් කරන්නට යම්කිසි සුදුසුකමක් තියෙන්න ඕනේ. ඒ සුදුසුකම මම විමසුවාය. ඒ කියන්නේ ප්‍රධාන සුදුසුකම තමයි සීලය. සීලයෙන් මට වැඩිය උසස් කෙනෙක් කොහෙද ඉන්නේ කියලා. තුන් ලෝකෙ කිසිම තැනක සීලයෙන් තමන් වහන්සේ හා සම වූ එකත් හොයාගන්න හිටියේ නැහැ. සමාධියනොත් එහෙමයි, ප්‍රඥාවෙනොත් එහෙමයි, විමුක්තියනොත් එහෙමයි, විමුක්ති ඥාන දර්ශනෙනොත් එහෙමයි. ඒ නිසා මම තීරණය කළා මම අවබෝධ කරගත්ත මේ සියුම් ගම්භීර වූ දහමට ගෞරව කරමින් මම වාසය කරනවා කියලා. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම ගෞරවය හොඳට පැහැදිලි වෙන තැනක් තියෙනවා. වෙන දෙයකට නෙවෙයි, පංචශීල ප්‍රතිපදාවට බුදුරජාණන් වහන්සේ කොච්චර ගෞරව කළාද කියන එක. එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ බොහොම අතීත ස්මරණයක් කළා. මුල් අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේට බොහොම උපස්ථාන කරපු උපාසිකාවක්. ඒ උපාසිකාවට අනුග්‍රහ පිණිස බේලුව කණ්ඨක කියන ප්‍රදේශයට යන්න තීරණය කළා. ඒ බේලුව කණ්ඨේ හිටියා නන්ද මාතා කියලා තැනතිය. නන්ද කියන කුමාරයාගේ අම්මා. මේ නන්ද මාතා අනාගාමී තැනැත්තිය. මේ නන්ද මාතාවට අනුග්‍රහ පිණිස යන්න තීරණය කළා. දැන් මේ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ අවසාන සමයයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ දායකයන්ට කිව්වා, අනේ පිරිසිදුතුමා, දී දායකයන්ට කිව්වා. ඒ ඇත්ත බුදුරජාණන් වහන්සේ යන ගමනට විරුද්ධ වුණා.
ඇතන් විරුද්ධ වුණේ බුදුරජාණන් වහන්සේ බොහොම වයෝවෘද්ධයි. ඒ නිසා ආයි දකින්න හම්බෙයිද දන්නේ නැහැ. බුදුහාඳුර මේ ගමන ගියොත් කියන යන්න එපා කියලා ඉල්ලා හිටියා. බුදුරජාණන් වහන්සේ ඒ කිසිම ඉල්ලීමක් සැලකුවේ නැහැ. ගමන තීරණය කළා. අනේ පිණිසතුමාට බොහොම චිත්ත පීඩාවක් මේක. සිතට වදයක් වුණා. උම කනගාටුවෙන් වගේ ඉන්නකොට සිටු මාලිගාවේ හිටිය දාසියක් පුන්නක් කියලා. පුන්නා දාසිය සිටුතුමාගේ ස්වභාවය දැකලා හෙව ස්වාමීනි මොකද මෙච්චර දුකෙන් ඉන්නේ කියලා. එතකොට කිව්වා පුන්නා බලන්න බුදුහාමුදුරෝ යනවා මෙහෙම අහවල් ප්‍රදේශයට ආයි දකින්න ලැබෙයිද දන්නේ මෙච්චර කාලයක් මෙහි ඉඳලා මේ අවසන් අවස්ථාවේ යන්නේ අන්තිම වයෝ වෘද්ධ කාලේ ඇයි මෙහෙම යන්නේ මට හරි කනගාටු එකයි කියලා. එතකොට පුන්නා අහනවා බුදුහා මේ අනේ පිණිසතුමාගෙන් ස්වාමීනි යම් විදියකින් බුදුරජාණන් වහන්සේව නවත්ත ගන්න මට පුළුවන් වුණොත් මට මොනවද දෙන්නේ කියලා. එතකොට සිරිතුමා කියනවා පුන්නා ඔබට මොනවද දෙන්නද මම අද එදා පටන් ඔබව මේ දාසි කමෙන් මුදවනවා. මගේ දියණියක් හැටියට මම සලකනවා කියලා කිව්වම ආ හොඳයි කියලා පුන්නා ගියා. බුදුරජාණන් වහන්සේ 500ක් 500ක් දහසක් භික්ෂු සංඝයා එක්ක සැරියුත් මුගලන් ප්‍රධාන දහසක් භික්ෂු සංඝයා එක්ක වඩිනවා. පුන්න මා පාරේ දුගෙන ගියා බුදුහාමුදුරු ඉස්සරහා. ගිල්ල දන් නමස්කාර කළා වැඳ වැටලා කිව්වා ස්වාමීනි මා වෙනුවෙන් නවතින්න මා වෙනුවෙන් නවතින්න කිව්වා. එතකොට බුදුහාමුදුරු පුන්නගෙන් අහනවා පුන්න ඔබට මොකක්ද ලැබෙන වාසිය මම නැවතුණා කියලා. ඔබට මොකද වෙන්නේ යහපත? දෙර්ග ස්වාමීනි මම අද පටන් මම දාසි බවෙන් මිදෙනවා ඔබ වහන්සේ නැවතුණොත්. ඇරත් මම ඔබ වහන්සේ නවතිනවනම් මම පන්සිල් රකින්නට පොරොන්දු වෙනවා කියලා. බුදුහාඳුර පුන්නාට කියනවා පුන්නා ඔබ පොරොන්දු වෙනවනම් පන්සිල් රකින්නවා කියලා. අන්න ඒ කාරණයෙන් ඔබ කියන ඒ කාරණයෙන් පන්සිල් රකින්න පොරොන්දු වෙනවා කියන ඒ කාරණයෙන් මම නවතින්නම් දාසි බවෙන් මිදෙන එකට නෙමෙයි. ඒ කියන්නේ දැන් පැහැදිලි අනේ පිණිසතුමාදී ඒ වගේ මහා උපාසකයෝ මහා බලවතුන් කිව්වා නවතින්න කියලා ගණන් ගත්තේ නැහැ. දාසියක් කිව්වා මම පන්සිල් රකින්නවා නවතින්න කියලා පන්සිල් රකින්න කාරණේ නවතින්නම් කිව්වා. එහෙනම් හිතලා බලන්න බුදුරජාණන් වහන්සේ පංචශීල ප්‍රතිපදාවට ගෞරව කළා ධර්මයට ගරු කළා. වෙන දෙයක් නෙමෙයි යම් කෙනෙක් ওই පංචශීල ප්‍රතිපදාවට ගරු කරනවා නම් අන්න බුදුහාමුදුරන්ට ගරු කළා වෙන්නේ ඒකයි. ତොර දැන් බුදුරජාණන් වහන්සේ ඒ විදිහට ධර්මයට ගරු කළ බව අර කලින් අදිෂ්ඨාන කරන්නේ මම ධර්මයට ගරු කරමින් වාසය කරනවා කියලා ඒක බුදුහාමුදුරු ගාව තිබුණා. ତොර දැන් නැවත එමු අපි අර සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන කියන මේ අංග පහට. අංග පහ තමයි පැහැදිලි ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගයයි අංග දෙක එකතු වෙච්චාම විමුක්ති ඥාන දර්ශන කියන දසාංගය වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ සීලය කොහොමද සම වෙන්නේ? සීල සමාධි දෙක. සීල සමාධි දෙක කැටි වෙන්නේ විජ්ජාචරණ ගුණෙහි. විජ්ජාචරණ සම්පන්නෝ කියලා කියනවා. අර බෝධි මූලයට ඇවිල්ලා විජ්ජා ධර්ම පසක් කළාද යම් අවස්ථාවක මනෝමය රිද්ධි රිද්ධිවිද දිබ්බසෝතාදී වශයෙන් තියෙන ඒ අෂ්ට විද්‍යාවන් පසක් කළාද එතෙන්ට එනකල්ම මුළු සංසාරයේ පුරාම සංසාරයේ අනාදිමත් කාලයක් තිස්සේ පුරුදු පුහුණු කළේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයකටත් අධික කාලයක් තිස්සේ පුරුදු පුහුණු කළේ ඔන්නෝය චරණ ධර්ම වශයෙන් පුරුදු කළා කියනවා. ඒ චරණ ධර්ම කියලා කියන්නේ මොකක්වත් නෙමෙයි මේ දාන සීල භාවනා වශයෙන් පුරුදු කරපු මේවා. කියන්නේ සීල සමාධි. දානයත් සීලයටම තමයි. මොකද දානය තුලින් සීලයක් වැඩෙනවා, මෛත්‍රියක් වැඩෙනවා, කරුණාවක් වැඩෙනවා. ඒ නිසා දාන සීල භාවනා මේ ඔක්කොම අත්වල බැඳගෙන යනවා. මේ දාන සීල භාවනා වඩමින් සංසාරයේ ප්‍රගුණ කළ ඒ පසුබිම තමයි අපි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සීලස්කන්ධය සමාධිස්කන්ධය. එතකොට මේ තා කල් වෙන කවුරුවක්වත් ඒව මෙච්චර සංසාරේ වඩලා නැහැ. වඩනවා නම් බුදු කෙනෙක්ම පමණයි. තවත් බුදු කෙනෙක් විතරයි වෙන කවුරුවක්වත්
නෑ. ඒ නිසා ඒ සීල සමාධි ගුණ වෙන කාටවත් නෑ. ඒ නිසාම ප්‍රඥාවත් වෙන කෙනෙක් හා සම වෙන්නේ නෑ. මොකද බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව සර්වඥතා ඥාණයට එල්ල කරලා තියෙන්නේ. සර්වඥතා ඥාණය අනිත් කෙනෙකුට නෑ. එතකොට එහෙමනම් දැන් විමුක්තිය කියලා බැලුවොත් විමුක්තිය හැම රහතන් වහන්සේ කෙනෙකුටම තියෙනවා. ඒ වගේම විමුක්ති ඥාන දර්ශනයත් හැම රහතන් වහන්සේ කෙනෙකුටම තියෙනවා. නමුත් මේවා අතර බුදුහාමුදුරුවෝ හා සම වෙන්නේ නැහැ කවුරුවක්. දැන් අපිට රහතන් වහන්සේ කෙනෙක් පාරමී පුරලා ඇවිල්ලා රහත් වෙනවා. ඒ රහතන් වහන්සේගේ සීලයයි බුදුහාමුදුරන්ගේ සීලයයි සම වෙන්නේ නැහැ. මොකද බුදුහාමුදුරන්ගේ සීලය පෙරු කාල සීමාව අනුව සීමාව නැහැ. ඒ වගේම බුදුහාමුදුරන්ගේ සමාධියට ඒ වගේමයි. දැන් රහතන් වහන්සේගේ සීල සමාධි ගුණය සීමා වෙනවා. බුදුහාමුදුරන්ගේ සම වෙන්නේ නැහැ. ඒ නිසා රහතන් වහන්සේ බුදුහාමුදුරුවොත් එක තැනකදී සමයි. බුද්ධ කියන තැනදී. බුද්ධෝ කියලා කියන්නේ බුද්ධති චත්තාරි අරිය සත්‍යානීති. සතර ආර්ය සත්‍යයන් අවබෝධ කරගන්නේ බුද්ධ නම්. එතකොට එන්නේ ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීම වශයෙන් බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ සමයි. ඒත් තවත් අංශයකින් සම වෙන්නේ නැහැ. අර සංසාරයේ භව ගමන නැවත නැවත ඉපදී ඉපදී යන ගමන නැවතුපෙකින් බුදුහාමුදුරුවොත් ඒකයි කරේ, රහතන් වහන්සේත් ඒකයි කරේ. නමුත් සර්වඥතා ඥානය පාදක කරලා කරන චතුරාර්ය සත්‍ය අවබෝධයයි රහතන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය අවබෝධයයි දෙක සම වෙන්නේ නැහැ ඥාන මහිමය හා සංසන්දනය කළ බලනකොට. ඒ නිසා බුදුහාමුදුරන්ගේ සීල සමාධි ප්‍රඥා විමුක්ති මේවා රහතන් වහන්සේයා සම වෙන්නේ නැත්තම් ඥාන දර්ශනයත් එහෙමම තමයි. දැන් රහතන් වහන්සේගේ අරහත් ඵල සමාපත්තිය ඔස්සේ ඥාන දර්ශනය තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාන මහිමිය ඔස්සේ ඥාන දර්ශනය තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ඥාන දර්ශනයයි රහතන් වහන්සේගේ ඥාන දර්ශනයයි සම වෙන්නේ නැහැ. මෙන්න මේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන පංචාංගයන්ගෙන් බුදුරජාණන් වහන්සේ හා සම වූයේ නැති බැවින් බුදුරජාණන් වහන්සේ උදෙසා යමෙක් ආමිස ප්‍රතිපත්ති පූජාවන්ගෙන් උපහාර දක්වනවා නම් ඒ උපහාර ඒ ඇත්තට ditth dhamma vedaniya anisansa ගෙන දෙනවා. ditth dhamma vedaniyai මේ ආත්ම භාවයේදීම ඒක ආනිසංස ලැබෙනවා. ආමිස ප්‍රතිපත්ති පූජා දෙක. මොකද බුදුරජාණන් වහන්සේට ආමිසයෙන් පූජාවක් පවත්වන්න බෑ කෙනෙකුට ප්‍රතිපත්තියක් නැත්තම්. ඒගොල්ලෝ තමයි ওই පිළිමවලට පූජා කරන්නේ. පිළිමෙට බුද්ධ පිළිමෙට පූජා කියලා වැඩක් නැහැ කියලා කියන්නේ. අන්න ඒ කට්ටිය තමයි ඒ ප්‍රතිපත්තියක් නැති කට්ටිය. ප්‍රතිපත්තියක් තියෙනවා නම් පිළිමෙට පූජා කියන්නේ නැහැ. ඒක නිසා නේ බුද්ධ පූජාව තියෙන බුද්ධ පූජාව ගැන කතා කරනකොට අපි කියන්නේ බුද්ධ පූජාව තියෙනවා කියලා කියන්නේ. බුද්ධ පූජාව තියෙනවා. අපි හිතමු හිඟන්නේ ගෙදරට එනවා. හිඟන්නට පූජාව තියෙනවද? හිඟන්නට යමක් තියෙනවද? දෙනවද? හිඟන්නට දෙනවා. හිඟන්නට තියන්නේ නැහැ. මොකද ගන්න කෙනෙක් ඉන්න හින්දා දෙනවා. ගන්න කෙනා නැත්තම් තියෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරන්ට කරන දේ හිඟන්නෙකුට දෙන එක තරම්වත් වැදගත් එකක් නෙමෙයි හැදිර තමයි සලකන්නේ. ඒක හින්දා ඔහි තියෙනවා අපි බුද්ධ පූජාව. නමුත් බුද්ධ පූජාව එහෙම තියෙන එකක් නෙමෙයි. බුද්ධ පූජාව පූජා කරන එකක්. තියෙනවා කියලා ඒ සංකල්ප එනකොටම පිළිමේ තියෙනවා, පිළිමිණන්ගෙන් තියෙනවා. බුදුහාමුදුරන් කකුල් දෙක ගාවින් තියලා එනවා. ඔන්න බුදුහාමුදුරනේ ඕන්නම් ගන්න එපානම් නිකන් ඉන්න කියලා තමයි ඒ කරන්නේ. නමුත් බුද්ධ පූජා ඒකනේ කියන්නේ මේ චුට්ට චුට්ට තියන්නේ. හදාගෙන ඉන්නවා ඒකට පන්සලකට තියෙනවා ඒක. චුට්ට චුට්ට තියන්න හදාගෙන ඉන්නවා. හරි පෙරේත ගොට්ටක් තියෙනවා බුදුහාමුදුරන්ට. මොනවාද පින්දාති? ඒ කියන්නේ බුදුහාමුදුරු කවුද කියලා දන්නේ නැහැ. බුදුහාමුදුරු දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා තියෙනවා තමන් වහන්සේව දකින්නේ කොහොමද කියලා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධම දකිනවා නම් හේ මා දකි කියලා කිව්වා. යමෙක් තමන් වහන්සේ දකිනවා කියලා කියන්නේ යා ධම දකිනවා කියන කාරණයයි. කොහොමද දකින්නේ? ධර්මයට අනුව පිළිපදින්න. ධර්මයට අනුව පිළිපදින්නට ක්‍රම දෙකක් තියෙනවා. පැවිදි ක්‍රමයක් තියෙනවා, ගිහි ක්‍රමයක් තියෙනවා. ගිහියාට ගිහි ප්‍රතිපදාවක් තියෙනවා, පැවිද්දාට පැවිදි ප්‍රතිපදාවක් තියෙනවා.
ගිහියා ගිහි ප්‍රතිපදාවේ පිළිපදිනවා නම් ඒක ධර්මානුධර්ම ප්‍රතිපදාවයි. පැවිද්දා පැවිදි ප්‍රතිපදාවේ පිළිපදිනවා නම් ඒක ධර්මානුධර්ම ප්‍රතිපදාවයි. එතකොට ගිහියාගේ ප්‍රතිපදාව මොකද්ද? නීති පන්සිල් පොහොය අටසිල්. එතනින් එහාට ප්‍රතිපදාවක් ගිහි කාමභෝගියාට බුදුහාමර දේශනා කළා නෑ. ගිහි කාමභෝගී ප්‍රතිපදාව නීති පන්සිල් පොහොය අටසිල්. නීති පන්සිල් මොකද්ද? කාමභෝගීත්වය සාධාරණව කරන්න. කාටවත් හිංසාවක් නෑ, පීඩාවක් නෑ, හොඳට කම්සුව භුක්ති විඳිනවා. පොහොය අටසිල් මොකටද? ආර්යෂ්ටාංගික මාර්ගයේ ඉදිරියට යන්න. අටසිල් වලින් කරන්නේ මොනවද? අර එදිනෙදා ගත කරපු පංචශීල ප්‍රතිපදාව මත කාමභෝගීත්වය තහවුරු වුණ අනුත් අනිත් අයට හිංසා පීඩා නැතුව. කාමයන් නම් කොහොමත් කාමයන් තමයි. වැරදි විදිහට ගත්තත් හොඳ විදිහට ගත්තත් තෘෂ්ණා වර්ධනය අසින් අතින් බැලුවොත් කාමයන් කාමයන් තමයි. නමුත් මොන විදියකින් හරි කාමයන් බදාගෙන නිවන් දකින්න බෑ. කාමයන් අතහරින්නට ඕනේ. කාමයන් අතහරින්න ලේසියෙන් කරන්නත් බෑ. එකපාරට කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකත් පුරුද්දක් පුහුණුවක් තියෙනට ඕනේ. ඒ පුරුදු කරගෙන පුහුණු කරගෙන යෑම තමයි එක දවසක් සතර පොහේට. ඒ කියන්නේ මාසෙ හතර දවසක් එයා කරන්නේ කාමයන් අතහැරීම පුරුදු කරනවා. එදාට මොකද කරන්නේ? ඉන්ද්‍රිය සංවරය කියදෙනවා. නච්ච ගීත වාදිත විසුක දසන ආදි වශයෙන්, විකාල භෝජන ආදි වශයෙන් ඉන්ද්‍රිය සංවරයක යෙදෙනවා. සාමාන්‍ය ජීවිතයේදී කාමයේ මිච්ඡාචාරා කියපු එක අබ්‍රහ්මචර්යා කියන සමාදන්. ඒ කියන්නේ සුමානෙකට එක සැරයක් ස්වාමි භාරයාව සම්පූර්ණයෙන්ම අර ඔවුනෝන් අර කාම වශයෙන් ඇති කරගත්ත සංකල්පනාවන්ගෙන් ඈත් වෙනවා. ඈත් වෙලා පෙහෙවිච්ච ජීවිතයක් ගත කරනවා. පන්සලට නොගියත් ඕක. පසලසක පොහෙට පන්සල් යන පුරුදු වෙලා තියෙනවා. අනිත් පොහෙට ඉතින් අපිට එහෙම නිවාඩුවකුත් නැහැ. ඒ වුණාට කෙනෙකුට ඕනේ නම් පුළුවන් සතර පොහේ තීරණය කළා බ්‍රහ්මචාරීත්වය පුරුදු කරන්න පුළුවන්කම තියෙනවා. සුමානෙකට එක දවසක්ද? හැමදාම නෙමෙයිනේ. ඒ නිසා ඇති ප්‍රශ්නයක් නැහැ. සුමානෙකට එක දවසක් බ්‍රහ්මචාරීත්වය පුරුදු කරන්න පුළුවන්. එතකොට අන්න ඒ ඇත්තන් මේ නිවන් මඟ තහවුරු කරනවා. එතකොට ඒක තමයි ප්‍රතිපත්ති පූජාව කියලා කියන්නේ අන්න ඒකයි. එතකොට පින්වත්නි, මේ ප්‍රතිපත්ති පූජාව තවත් කරන ක්‍රමයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේට ගෞරව කිරීමක් වශයෙන් කරනවා. දැන් අපි හිතමු අම්මා තාත්තා දරුවන්ට අවවාද කරනවා. දුව පුතා මෙහෙම කරන්න එපා, මෙහෙම කෙරුවොත් මෙහෙම වෙනවා, මෙන්න මේකයි ඔයත්තන්ට යහපත සිද්ධ වෙන මඟ කියලා ඒක අනුශාසනා කරනවා. ඔළුව පාත් කරගෙන අම්මගේ තාත්තගේ ගා ඉස්සරහා ඉන්නවා. ඉතින් අම්මයි තාත්තයි ගියාට පස්සේ අම්මා තාත්තා එපයි කියපු දෙයක්ම කරනවා. ඒක අනිත් පැත්ත කරනවා. ඒක අනිත් පැත්ත කරනවා නම් ඒ කියන්නේ අම්මා තාත්තට ගෞරව කළාද? නෑ. අම්මා තාත්තට ගෞරව කළා කියන්නේ අම්මා තාත්තා කියපු දේ ඒ විදිහට දරුවා කරනවා නම් තමයි දරුවා අම්මා තාත්තට ගෞරව කළා වෙන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ යම් අවවාදයක් දුන්නා නම් මෙන්න මෙහෙම හැසිරෙන්න කියලා, ඒ අනුව කටයුතු කරනවා නම් තමයි බුදුහාමරණ ගෞරව කරනවා කියන්නේ. ඒ ගෞරව කරන එක ඒකාන්තයෙන්ම ප්‍රතිඵල ලැබෙන්නේ. ඇයි? බුදුහාමර කියපු මාර්ගය වරදින්නේ නැහැ. භගවතු ගුණේ භගවා ගුණේ කිව්වා. ඒ වරදින්නේ නැති අනුශාසනාව දීපු නිසා තමයි අර ප්‍රතිපත්තියෙන් පූජා ලබන්න සුදුසු වෙන්නේ. වරදින්න කිව්වා නම් ඒ සුදුසුකම නැහැ. ලෝකේ ඉන්න අනිත් ශාස්ත්‍රවරු පහළ වෙච්ච ඒ ශාස්ත්‍රවරු කියපු දේවල් වරදින්න පුළුවන්. මොකද ඒත් එක්කෙනෙක්වත් නික්ලේශයයි නෙමෙයි, භගවා ගුණයෙන් යුක්තයි නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ භගවා නිසා, නික්ලේශය නිසා ඒ අවවාදේ වරදින්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරු සුදුසුයි ප්‍රතිපත්ති පූජාවෙන් පිදුම් ලබන්නට. අනේ සුදුසුයි කියන එක තමයි අරහං කියලා කියන්නේ. අරහ කියන එකේ තේරුම සුදුසුයි. මොකද අර පිදුම් ලබන්න සුදුසුයි. ඒකට ඒතනත්තා විසින් තමන්ට යහපතක් වුණා නම් කෙනෙකුගේ අවවාදයක් පිළිපැදලා ඒ අවවාදයට අපිටම කවුරු කරන්නේ නෑදෑයෙක් අම්මෙක් තාත්තෙක් කවුරු හරි අවවාදයක් කරනවා ජීවිතේ. ඒ අවවාදී අනු කටයුතු කරපුවාම තමන්ට යහපතක් සිද්ධ වෙනවා. ආපහු යව බලන්න කියන්නේ යනවද තෑගි බෝ ගෙහම අරන් යනවනේ. ඒ වගේ තමන් ඒ මඟ පිළිපදිමින් ඉන්න කෙනා ඒ පිළිපැදීමේ අනුසස් දැනගන්නවා නම් බුදුහාඳුරන්ට අනිත් අංශයෙන් ගෞරවයක් සඳහා ආමිස පූජා පවත්වනවා. දැන් බුදුන් දකින්න නෙමෙයිද? දැන් අන්න එයා බුදුහාඳුර දකිමින්, ඒ කියන්නේ බුදුහාඳුර කියන්නේ රූපේ නෙමෙයි. අන්නර
ඒ දේශනා කළා නම් යමක් ඒක දේශනා කරන්නට ඇතිවෙච්ච බුද්ධියක් තියෙනවා නම් අන්නේ බුද්ධිය තමයි බුද්ධෝ කියලා කිව්වේ. අන්නේ බුද්ධි මහිමේ දකිමින් බුදුරජාණන් වහන්සේ උදෙසා උපහාර කරනවා ප්‍රතවේදී බව පිණිස. එතකොට ඒ උපහාරය බුදුරජාණන් වහන්සේගේ පිළිමෙතුලින් එයා බුදුහාඳුරන්ගේ ගුණ කඳ ගුණ ශරීරය දකිනවා. එතකොට මම අර පිළිමෙ නෙමෙයි උපහාරය කරන්නේ ජීවමාන තමන්ගේ නුවණින් මනසින් දකින බුදුහාඳුරන්ටයි උපහාර කරන්නේ. මේ මනසින් දකින බුදුහාඳුරන්ට කරන උපහාරය කරන්නට අපිට පුළුවන්කම ඇති කර ගන්න ඕනේ. ඒ පුළුවන්කම ඇති කර ගන්න තැනැත්තා කවදාවත් බුද්ධ පූජාව බාල්දු කරන්නේ නැහැ. පින්වත්නි, අදිෂ්ඨාන කරන්න හැමදාම උදේ පාන්දරට දවසේ පළවෙනි කාය කර්මය කරන්න හොඳ බුද්ධ පූජාවක් පූජා කරන එක. ඒක කරනකොටම තමන්ගේ සීලෙහි අඩුපාඩුවක් තිබුණත් හරි ප්‍රතිපත්තියේ අඩුපාඩුකමක් තිබුණත් හරි මොකද වෙන්නේ, මේක හැමදාම උවමනාවෙන් කරනකොට දන්නේම නැතුව අර අඩුපාඩුවක් මගහැරෙනවා. අර බුද්ධ පූජාව පූජා කිරීම තුළින් දවසින් දවස බුදුහාමරන්ට ආසන්න වෙනවා එතන නැත්තා. එතකොට එයා බුදුහාමරන්ට ලං වෙන්න මනසින් බුදුන් දකිනවා. ඒ වගේම එතන නැත්තා ප්‍රතිපත්තියට තව තව ලං වෙන කෙනෙක් බවට පත් වෙනවා. දැන් සමහර කෙනා බුද්ධ පූජාව තියන්න එපා කියලා. ඇයි දන්න එපා කියන්නේ? යහපත් දෙයක් තියන්න එපා කරන්න එපා කියලා කියනවා නම් ඒක මහා පාපයක්. මේක කවදාවත් අවඩක් වෙන එකක් නෙමෙයි. පිළිමෙට බුද්ධ පූජාව තිබ්බා හරි ඒකෙන් අවඩක් වෙන්නේ නැහැ. පිළිමෙට තියෙනකොට හරි බුදුහාමුදුරුවෝ සිහි වෙලයි ඒක තියන්නේ. පිළිමේ නොකෑම වෙන්න පුළුවන්. නමුත් පිළිමෙට තිබ්බත් අවඩක් වෙන්නේ නැහැ. ඒකෙන් හරි යහපතක් වෙනවා. නමුත් පිළිමෙ දිහා බලාගෙන දකින බුදුරදුන් උදෙසා නුවණින් දකින බුදුරදුන් උදෙසා අර පූජාව තියෙනවා. දිත්ත ධම්ම වේදනීයයි. මේ ආත්ම භාවයේදීම ආනිසංස ලැබනවා. ඒ බව බුදුහාමර දේශනා කරනවා. යමෙක් අරියටගේ මඟ ප්‍රතිපදාවේ යමින් අරියටගේ මඟ ගිය ඇත්තන්ට පූජා කරනවා නම් අන්න ඒක දිත්ත ධම්ම වේදනීය ආනිසංසයි කියලා. ඒ කියන්නේ ඔය ඇත්තෝ පන්සිල් රකින්නවා නම් නිති පෙහෙවස් සමාදන් වීම ආදී කරනවා නම් ඒ කියන්නේ අරියටගේ මඟ යන අය. එවැනි කෙනෙක් අර සංඝයා සිහි කළා, බුදුරජාණන් වහන්සේ සිහි කළා, බුද්ධ පූජාවක් පූජා කළත් ඒ පූජාව එයාට මේ ආත්ම භාවයේදීම ආනිසංස ලැබෙන පූජාවක් වෙනවා. ඒ වගේම මතක තබා ගත යුතු දෙයක්, සමහර කෙනා මේක තුන් වේලම තියන්නට ඕනේ කියලා. එහෙම එකක් නම් නැහැ. බුදුහාඳුරන්ට එක වේලක්වත් ඕක නොතිබ්බත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කාටවත්. හැබැයි තැබීමෙන් වෙන්නේ, ඒක තැබීමෙන් නෙමෙයි පූජා කිරීමෙන් වෙන්නේ තමන්ට තවත් අමතර කුසලයක් රැස් වෙනවා ඒකෙන්. ඉතින් කොහෙන් හරි කුසලයක් නම් කරගන්න තියෙන්නේ, ඇයි ඒක කර නොගන්නේ? දැන් මිත්‍යා දෘෂ්ටි දාගත්තාම අපරාධ කරන්න තියෙන කුසලයක් කරගන්නේ නැති වෙනවා. දැන් හැමදාම තමන් මේ බුද්ධ පූජාව පූජා කරනකොට සමහර කාරට කියයි, අපෝ කො හැමදාම තියන්න වෙනවා, නැත්නම් අතපසුනොත් හොඳ නැහැ. බුදුහාඳුර කාත් එක්කවත් තරහ වෙන කෙනෙක් නෙමෙයි. බුදුහාඳුර වීත රාගයි, වීත දෝසයි, වීත මෝහයි. ඉතින් තරහ වෙන්නේ නැත්නම් අපි එක දවසක් දෙකක් බුද්ධ පූජාව පූජා නොකළා කියලා බුදුහාඳුරන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. අනිත් එක අපි වළඳන්න තියෙනවා නෙමෙයි මේ බුදුහාඳුරන්ට. මේ උපහාර පිණිස තියෙන එකක්. එතකොට එහෙමනම් ඕක තමන්ට පුළුවන් වෙලා අපි දවල්ට ආහාර තියන්න බැරුණොත් හවස ගිලන් පසක් තියෙනවා. තියන්න බැරුණොත් මොකක්වත් ඉන්න තරගෙන බුදුගුණයක් සිහි කරගන්නවා. සිල්පද ටික සිහි කරගන්නවා. ප්‍රතිපත්ති පූජාව කරනවා. ආමිස පූජාව බැරි නම් ඒකින්ද කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒකේ. ඊට පස්සේ කියන සතෙකුටවත් කන්න දෙන්න හොඳ නැහැලු මේක. ආපහු අරගත්තාම බුද්ධ පූජාව පූජා කළා, එතනින් අයින් කළාට පස්සේ තවදුරටත් ඒක බුද්ධ පූජාව නෙමෙයි. ඒක ආහාර ටිකක් විතරයි ඕන කෙනෙකුට දෙන්න. කියන්න යන්න ඕනේ නැහැ මේක බුද්ධ පූජාවයි කියලා. ආහාරයක් වශයෙන් කෙනෙකුට දෙන්න. මොකද ඒක බුද්ධ පූජාව නෙමෙයි. ඊට පස්සේ ඒක ආහාරයක්. ඒකින්ද අපතේයමක් කොහෙත්ම සිද්ධ වෙන්නේ නැහැ. දැන් මෙන්න මේ ආමිස ප්‍රතිපත්ති පූජාවන්ගෙන් පිදුම් ලබන්න සුදුසු බව බුදුරජාණන් වහන්සේ කෙරෙහි පවතින නිසා අරහං කියලා කියනවා. මේ සරලව, ඉතාම සරලව, මීට වඩා ගැඹීර ගුණයක්. නමුත් මම ඉතාම සරලව ඔයත්තන්ගේ ජීවිතේට අරහං ගුණය යොදාගන්නේ කොහොමද
කියන ආකාරයෙන් තමයි මම මේ විග්‍රහ කරලා දුන්නේ. එතකොට මේ විග්‍රහය හොඳටම ඇති තමන්ට නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා කියද්දිම තමන් ප්‍රතිපත්තිහි පිහිටන තැනත් එක්කන ප්‍රතිපත්තියත් එක්කලමයි. නා ඒ කියන්නේ තමන් බෞද්ධයෙක් බව ප්‍රතිඥා දෙන්නේ අර අරහන් ගුණය. ඒ කියන්නේ ප්‍රතිපත්තියෙන් බුදුහාඳුට උපහාර කළ යුතුයි කියන එක තහවුරු කරගෙන. එතකොට බෞද්ධයෙක් වශයෙන් ප්‍රතිඥාව දෙනකොටම මම ඒ මගේ යන්න ලෑස්ති වෙලා. එයා තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. එතකොට එයාට වෙන සරණක් අවශ්‍ය නැහැ. ඒකේ ප්‍රතිඵල එහෙමම ලැබිලා තියෙනවා. ආයෝ අතන මෙතන අතගා යන්න උමනාවක් නැහැ. බුද්ධං සරණං ගච්ඡාමි කිව්වට මදි, ධම්මං සරණං ගච්ඡාමි වෙනවා. ඒක තහවුරු කරනවා අර අරහං ගුණයම. අරහතෝ කියනවා කියන්නේ ධම්මං සරණං ගච්ඡාමි තමයි. සංඝං සරණං ගච්ඡාමි කියන්නේ ආර්ය සංඝයා සිහි කරනවා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටි සංඝයා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටි සංඝයා කියලා කියන්නේ මේ බුදු මගේ ප්‍රතිඵලය තියෙන තැන. එතන සාක්ෂිය. ඉතින් ඒ සාක්ෂිය තියෙනවා නම් අන්තිම කෙලවරේ සාක්ෂියක් තියෙනවා නම් මෙහෙන් එකට අමුතු සාක්ෂිය ඕනේ නැහැ. ඒ නිසා මාව ඒ බුදු මගේ යන්න තහවුරු කරනවා. මට තවත් ශක්තියක් ලබා දෙනවා සංඝං සරණං ගච්ඡාමි. මේකයි සංඝයා පිහිටකොට ගත්තා කියලා කියන්නේ. මෙන්න මේකයි බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියපෙකෙත් අර්ථය. දැන් নমස්කාර පාඨයත්, තෙරුවන් සරණ යෑමත් මේ පින්තුන් හොඳින් දන්නවා. මෙන්න මේ ටික හොඳට තහවුරු කරගෙන ජීවිතය හොඳ බෞද්ධ ප්‍රතිපදාවක යොදන්න. මේ ප්‍රතිපදාවේ යන එක්කෙනා තමයි බෞද්ධයා කියලා කිව්වේ. එනිසා මේ බෞද්ධකම හොඳට ආරක්ෂා කරගත්තොත් මෙලවත් සැනසෙල්ල, පරලොවත් සැනසෙල්ල ලැබෙනවා. ඒ වගේම ප්‍රාර්ථනීය පරිදි සියලු සසර දුකින් මිදීමත් ඒකාන්තයෙන්ම සිද්ධ කරගන්න පුළුවන් වෙනවා. ඒ සොය සැනසෙල්ල හැමතෙම ලැබේවා. හැමතෙම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.